තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාතු 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 ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි ඒ ප්‍රාර්ථනාවන් දැතිව දැන් අපි සූදානම් වෙන්නේ ධර්මය ශ්‍රවණය කරන්නයි පින්තුනි මා ඔබට අද දවසේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම වෙනුවෙන් ඔබ සන්තක විය යුතු කුසලතා ගැන ගුණධර්ම ගැන ඒ නිසා මා මුලින්ම ඔබට කියා දෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාළ වටිනා සූත්‍ර දෙකක් මේ සූත්‍ර දෙකෙහිම සඳහන් වෙන්නේ කොහොමද අපි ධර්මයේ ඉගෙන ගන්න ඕන කොහොම ධර්මයේ ඉගෙන ගත්තොත්ද ඒ තුලින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ ඔන්න ඔය කාරණාව ගැන ඉගෙනවෙන වටිනා දේශනා දෙකක් මා ඔබට මුලින්ම කියා දෙනවා පළමු දේශනාව ඒ දේශනාවේ නම අනීවරණ සූත්‍රය මේ අනීවරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය ඉගෙන ගත යුතු ක්‍රම හතරක් පිළිබඳව පළවෙනි එක ඒකට පාලියෙන් කියනවා අත්තිකත්වා කියලා අත්තිකත්වා කියලා කිව්වේ ධර්මය අහන කෙනෙක් ළඟ මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් තියෙන්න ඕන ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්මය ශ්‍රවණය කරන මාගේ සිත තුළ පවතින පංච නීවරණ ධර්මයන් දුරු වේවා සප්ත බොජ්ජංග ධර්මයන් මනාකොට වැඩෙත්වා දේශනාවේ අර්ථය මාහට අවබෝධ වී දම් දෙසුම අවසන් වෙද්දී මාහට මාර්ගඵලයක් ලැබේවා කියන අපේක්ෂාවෙන් යුක්තව ධර්මයේ ඇසීම. ඒක තමයි පින්වතුනි ධර්මය ඉගෙන ගන්න පළවෙනි ක්‍රමය. දැන් ඔබ ළඟේ අදහස තිබුණද කියන එක ඔබ තමයි දන්නේ. මේ ධර්ම දේශනාව ඔබ සංවිධානය කළේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දැක්වුවේ නිවන අවබෝධ කරන අදහසින්මද ඊළඟට මේ ධර්ම දේශනාව පටන් ගනිද්දී ඔබට හිතුණා නම් අනේ මම දැන් කාලයක් තිස්සේ බණ අහනවා අදවත් මට මේ දහම් කරුණු ටික වැටහිලා මේ වාඩි වෙච්ච තැනින් නැගිටිද්දී සෝවාන්වත් වෙන්න ලැබුණොත් කොච්චර ලාභයක්ද එහෙම හිතෙච්ච එක්කෙනෙක් හරි මෙතන ඉන්නවා නම් ඒ පිරිසට සතුටු වෙන්න පුළුවන් මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව දන්න කෙනෙක් පිළිපදින කෙනෙක්. ඉතින් එහෙම හිතුණද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒක ඔබ තමයි දන්නේ. එහෙම ඇති නොවුනනම් අද ඉඳලවත් ධර්මයේ අහන්නේ කොහොමද කියන එක ගැන ඔබ දැනුවත් වෙන්න ඕන. පළවෙනි එක අත්තිකත්වා ධර්මෙහි අර්ථය අවබෝධ කරගන්න අදහසින්ම ධර්මයේ ඇසීම. මානසිකත්වා යෝනිසෝ මානසිකාරේ යෙදමින් ධර්මයේ ඇසීම. තුන්වෙනි එක
බාහිරට සිත විසිරෙන්න දෙන්නේ නැතුව සිත එක්රැස් කරගෙන ධර්මයේ ඇසීම. හතරවෙනි එක ඕහිත සෝතෝ, කන් යොමාගෙන ධර්මයේ ඇසීම. ඔන්න දැන් මම ඔබට අනීවරණ සූත්‍රයේහි ධර්මය ඉගෙන ගත යුතු ක්‍රම හතර ඉගෙනුවා. ඊළඟට කියලා දෙන දේශනාව, ඒ දේශනාවේ නම සෝතානු දත සූත්‍රය. මේ දේශනාවදී බුදුරජාණන් වහන්සේ උගන්වනවා ධර්මය ඉගෙන ගත යුතු ක්‍රම පහක් ගැන. කීයක් තියෙනවද? පහක් තියෙනවා. පළවෙනි එක සුතා, මනාකොට ධර්මයේ ඇසීම. දතා, ශ්‍රවණය කරන ධර්මය සිත්ති ධාරණය කර ගැනීම. වචසා පරිචිතා, වචනයක් වචනයක් ගානේ බුද්ධ දේශනාවම පිරිසිදුව ඉගෙන ගැනීම. ධර්මයෙන් පරිණත භාවයට පත්වීම. හතරවෙනි එක මනසානුපෙක්කිතා, එහෙම ඉගෙනගත් බුද්ධ වචනේ අර්ථය තමන්ට තේරෙන භාෂාවකින් නුවණින් මෙනෙහි කිරීම. ඒ කියන්නේ අපිට තේරෙන්නේ සිංහල භාෂාව නම් අපි පාලියෙන් ඉගෙන ගන්න බුද්ධ වචනේ සිංහලෙන් තමයි අර්ථය මෙනෙහි කරන්නේ. පස්වෙනි එක දිට්ඨියා සුප්පටිවිද්ධා, එහෙම අර්ථය මෙනෙහි කරන කෙනාගේ දෘෂ්ටි පාරිශුද්ධත්වයේ ඇති වෙනවා. ඒ කියන්නේ දහම් කරුණ ගැන යම් සැකයක් කුකුසක් විමතියක් තිබ්බනම් ඒ සියල්ලම බැහැර වෙලා ඒ ධර්ම කරුණ ගැන පරිපූර්ණත්වයට පත්වීම. සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා. දැන් ඔන්න මම ඔබට දේශනා දෙකක් ඉගැන්නුවා. පළවෙනි එක අනීවරණ සූත්‍රය, දෙවෙනි එක සෝතානු දත සූත්‍රය. මේ දේශනා දෙකේම තිබුණේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය කොහොමද අපි ඉගෙන ගන්න ඕන, කොහොම ඉගෙන ගත්තොත්ද මාර්ගඵල ලබන්න පුළුවන්. එහෙනම් ඒකෙන් තව එකක් තේරෙනවා. ඒ මොකද්ද? මෙච්චර කාලයක් ඔබ බණ අහලා ඔබට තවම විශේෂ අවබෝධයක් ඇති කරගන්න බැරි වුණා නම් ඒ බැරි වුණේ කුමක් නිසාද? ඔය කියපු කාරණා ටික ඔබ ළඟ නැති නිසා. එහෙනම් ඔබ අද වුණත් මේ ධර්ම දේශනාව තුල වුණත් ඔය කියපු කාරණා ටික ඇති කරගත්තොත් ඔබට මාර්ගඵල ලැබීම අනිවාර්යයි. එහෙනම් මාර්ගඵල ලබන සුදුසුකම් ටික තියෙන්නේ කවුරු ළඟද? තමන් ළඟමයි. හැබැයි මිනිසුතුවේ එහෙම එකක් නෙවෙයි. ඔබත් හිතුවා මේ කියන කෙනාගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකනේ රට වටේම දුවන්නේ නිවන ගැන අහගන්න. කියන තැනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. ලෝකෙම තියෙන තැන්වල දුවනවා. හේතුව මොකද? මිනිසුන්ට හිතේ මේ නිවන තියෙන්නේ වෙන කොහෙවත් කියලා. නිවන තියෙන්නේ කවුරුවත් ළඟ නෙවෙයි, අපි තුලමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මීය පිරිසුදුව කොතනින් හරි ඉගෙනගෙන ඔය දේශනා තුල සඳහන් වෙච්ච පරිදි ඔබට කල්පනාව හසුරව ගන්න ලැබුණොත් ඔබට නිවන් දකින්න පුළුවන්මයි. පින්වතුනි, නිවන් දකින්න නම් නිවන කියලා කියන්නේ මේ ඉපදෙන මැරෙන සංසාර ගමන නිම කිරීම. එහෙම නැත්නම් මේ සතර අපායේ වැටි වැටි යන මේ ගමන කෙලවර කිරීම. නිවන කියන වචනය ධර්මයේහි විස්තර වෙන්නේ මෙහෙමයි. තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං,
තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කිරීම නිවනයි. තණ්හාව කොහෙද තියෙන්නේ? හිතේ තමයි තියෙන්නේ. හිතේ තියෙන තණ්හාව නිසා තමයි ඔබ ඊට අනුව කයින් ක්‍රියා කරන්නේ, වචන කතා කරන්නේ. හිතේ තියෙන තණ්හාව දුරු වුණොත් වචනයත් පිරිසුදු වෙනවා, කයත් පිරිසුදු වෙනවා. එහෙනම් සිත අපිරිසුදු වීමෙන්මයි සත්වයා අපිරිසුදු වෙන්නේ. සිත පිරිසුදු කිරීමෙන්මයි සත්වයා පිරිසුදු භාවයට පත් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට ඉගන්නුවේ මේ තණ්හාව දුරු කරන වැඩපිළිවෙල. ඒ තණ්හාව දුරු කරන වැඩපිළිවෙල තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම තුළින් පමණමයි අපිට පුළුවන් වෙන්නේ තණ්හාව ප්‍රහාණය කරන්න. තණ්හාව ප්‍රහාණය කළොත් තමයි දුකින් අපි නිදහස් වෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගන්න නම්, එහෙම නැත්නම් නිවන සම්පූර්ණ කරන්න නම්, අපිට පින්වතුනි බාහිරින් ලැබෙන්න ඕන කරුණු දෙකක් තියෙනවා. ඒ දෙකම ඔබට අද ලැබෙනවා. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය, දෙවෙනි එක තමයි ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. ඒ දෙක බාහිරින් ලැබෙන දෙකක්. බුද්ධ ශාසනයක් පවතින යුගයක පමණ කෙනෙකුට ලැබෙන දෙයක්. බුද්ධ ශාසනයක් නැති යුගයක, ධර්මයේ නැති යුගයක ඒ කරුණු දෙකම මිනිසුන්ට ලැබෙන්නේ නැහැ, දෙවියන්ට ලැබෙන්නේත් නැහැ. එහෙමනම් මේ වර්තමානයේ ඔබට මේ දෙකම ලැබෙනවා. හේතුව ගෞතම බුද්ධ ශාසනය තවමත් මේ ලෝකයේ පවතින නිසා. එහෙනම් ඔය කරුණු දෙක ඔබට බාහිරින් ලැබෙද්දී ඊට පස්සේ තියෙනවා ඔබ තුලින් උපදව ගන්න ඕන කරුණු දෙකක්. පළවෙනි එක තමයි යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ශ්‍රවණය කරන ධර්මයේ තනුව ජීවිතය ගැන කල්පනා කිරීම. හතරවෙනි කාරණාව ධම්මානු ධම්ම පටිපදාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ තුල හැසිරීම, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කිරීම. තමන් තුල ඇති කර ගන්න ඕන ප්‍රධාන දේ යෝනිසෝ මනසිකාරයයි. ඒ කියන්නේ මේ ඉගෙන ගන්න ධර්මය තමාගේ ජීවිතයට ගලපා ගැනීම. ඒකට අපි කියනවා ධර්මය දකිනවා කියලා. දැන් ඔය බුදුරජාණන් වහන්සේ නිතරම ධර්මයේ උගන්වන වචන දෙකක් තියෙනවා, ජායතෝ පස්සතෝ කියලා. මහණෙනි, මගේ ධර්මය තියෙන්නේ දන්න දකින කෙනාටයි. එහෙනම් ධර්මයේ දැනගත්තත් මදි, ඒ ධර්මයේ දකින්නේ නැත්තම්. දැන් මෙතන ඉන්න කවුරුත් අනිත්‍ය කියන වචනේ දන්නවා, හේතුඵල ධම කියන වචනේ දන්නවා, පංච උපාදානස්කන්ධය කියන වචනේ දන්නවා. හැබැයි ඒක අවබෝධ කරපු අය නැහැ. ඒක ජීවිතේ දැකපු මිනිස්සු නැහැ. එහෙනම් අනිත්‍ය කියන වචනේ දැනගෙන විතරක් මදි, ඒ අනිත්‍ය ධර්මතාවය තමන් තුලින් දැකගන්නත් ඕන, ඒ ධර්මය තමන්ට ගලපගන්නත් ඕන. ආන්නේ කිනාටයි ප්‍රඥාව දියුණු වෙන්නේ. ඉතින් වර්තමානයේ මිනිස්සු ළඟ මේ යෝනිසෝ මනසිකාරය කියන කුසලතාවය ඉතාම හීනයි. ඒක උනේම මිනිස්සු හිතන්න පුරුදු උනේ නැහැ, මිනිස්සු දැනුම එකතු කළා විතරයි.
ඒව නැත්තම් මිනිස්සු බණ අහලා පොත්වල ලිව්වා. ඒ පොත්වල ලියපු නිසාමයි මිනිස්සුන්ගේ ප්‍රඥාව මොට උනේ. දැන් ඉස්සරනම් අපේ සීයලාත්‍රිලා ඉස්කෝලේ යන කාලේ ඉස්සෙල්ලම අකුරු ලිව්වේ වැලිබක්කියේ, ඊට පස්සේ ගල්ලෑල්ලේ. ඒ කියන්නේ උගන්නන දේ රැඳෙන්නෙම හිතේමයි. සුද්ධ තමයි අපිට ඉගැන්වීම පොත්වල ලියලා පාඩම් කරන්න. ඒ නිසාම මිනිස්සුන්ගේ නුවණ මොට උනා. මිනිස්සුන්ට බණ කිව්වත් පොත්වල ලියන එක කරන්නේ. ඒ කියන ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න නෑනේ. ජීවිතයට ගලප ගන්න මිනිස්සු දක්ෂ නෑනේ. ඒ නිසා කටපාඩම් කිරීම කියන්නේ වෙනම එකක්, ප්‍රඥාව කියලා කියන්නේ වෙනම එකක්. එහෙම නැත්නම් මතක ශක්තිය කියන්නේ වෙනම කුසලතාවයක්, නුවණ කියලා කියන්නේ වෙනම කුසලතාවයක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ මතක ශක්තිය තියන අය නෙවෙයි, නුවණ තියන අය, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත අය, උගන්නන ධර්මයේ ජීවිතයට ගලප ගන්න අය. පින්වතුනි, බලන්න ඒ කාලේ මිනිස්සු ළඟ මේ කුසලතාවය කොච්චර දියුණුද කියලා. පින්වතුන් අහලා තියනවා බාහිය දාරුචීරිය ගැන. එයාගේ නම බාහිය, දරපතුරු වලින් සකස් කරපු ඇඳුමක් ඇඳගෙන හිටපු නිසා ප්‍රසිද්ධ වුණා බාහිය දාරුචීරිය හැටියට. ඔබට මතකනම් අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ස්වාමින් වහන්සේලා හත් නමක් ඉනිමගකින් කඳු මුදුනකට නැගලා ජීවිතේ මරණයට කැප කරලා ඉනිමගත් පල්ලෙහාට තල්ලු කොල්ලා භාවනා කළා. ඒ භාවනා කරපු ස්වාමින් වහන්සේලාගෙන් කීප නමක් රහත් වුණා. තව පිරිසක් අනාගාමී වුණා. තවත් පිරිසක් කෙලෙස් සහිතව අපවත් වුණා. අනේ කෙලෙස් සහිතව මරණයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේලාගෙන් එක නමක් තමයි මේ බාහිය. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තියත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණියත් නොලැබුණු නිසා මුල් අවදියේ මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක්. ඉතින් මෙයා ජීවත් වුණේ දඹදිව සුප්පාරක පටුනේ. සුප්පාරක පටුනේ කියන්නේ වර්තමාන ඉන්දියාවේ බොම්බාය. බොම්බාය කියලා කියන්නේ මහාරාස ප්‍රාන්තයේ අගනුවර. පොඩි දූපතක තමයි මෙයා ජීවත් වුනේ. මෙයා හිතන් හිටියා මං රහත් වෙච්ච කෙනෙක්, මං ඉපදීම කෙලවර කරපු කෙනෙක්. ඉතින් මේක දැක්කා අර කලින් බුද්ධ ශාසනයේ මෙයත් එක්කම බණ භාවනා කරපු බ්‍රහ්ම ලෝකේ අනාගාමි වෙලා ඉපදලා ඉන්න බ්‍රහ්ම රාජේ සංවේගයට පත් වෙලා මෙයා ඉස්සරහා පෙනී ඉඳලා කිව්වා, උඹ රහත් නෑ, උඹ රහත් වෙන මග දන්නෙත් නෑ. එහෙම කිව්වහම කොහොම කඩන් වැටෙන්නේ නැද්දනේ? තමන් රහත් උනායි කියලා හිතන් ඉන්න කෙනෙකුට බ්‍රහ්මයේ කැවිදilla චෝදනා කරද්දී කොච්චර පල්ලෙහාට වැටෙනවද? හැබැයි මෙයා තුල තිබුණා ගුණයක්. ඒ ගුණේ තමයි නිහතමානීකම, මෘදු භාවය. ඒ කියන්නේ තමන්ට වැරදිච්ච බව පිළිගැනීම. නැත්තම් මෙයාලක මාන්නේ තිබ්බනම් මෙයා කියයි, නෑ නෑ මං රහත් වෙලා ඉන්නේ, ඵලයන් යන්න කියලා එළවයි. දැන් අද බලන්නකෝ, භාවන පන්ති යන කෙනෙකුට අපි මොකක් හරි අඩුපාඩුවක් දැකලා කරුණාවෙන් කිව්වොත් අපිටත් ගස්සලා යන්නේ. ඒ කියන්නේ මිනිස්සු භාවන පන්ති ගියත් ಗುಣධර්ම නැහැ, නිහතමානීකම නැහැ. කවුරු හරි කෙනෙක් තමන්ගේ වැරද්දක් පෙන්නුවොත් ඒක භාගතුන් අහසේ දකින්න කිව්වේ කොහොමද? නිධානයක් පෙන්නනෝ වගේ. ධම්මපදයේ ගාථාවක් තියෙනවා, නිධීනංව පවත්තාරං.
යං පස්සේ වජ්ජ දස්සන සැඟවිලා තියෙන නිධානයක් පෙන්නනෝ වගේ කවුරු හරි කෙනෙක් අපේ වරදක් පෙන්නනවා නම් නිග්ගය්‍ය වාදින් මේදාවින් ඒ වරදට නිග්‍රහ කරලා ගරහලා ඒ වරද පෙන්නලා දෙන කෙනාව තාදිසං පණ්ඩිතං බජේ එබඳු පණ්ඩිතයන්වමයි ඇසුරු කරන්න ඕන තාදිසං භජමානස්ස එබඳු පණ්ඩිතයන් ඇසුරු කරන කෙනාට සෙයෝ හෝති යහපතක්මයි වෙන්නේ න පාපියෝ කවදාවත් අයහපතක් නම් වෙන්නේ ඔන්න ඔබේ වරදක් පෙන්වලා දෙන කෙනා කොහොම කෙනෙක්ද නිධානයක් පෙන්නනෝ වගේ ඔබේ වැරද්දක් කවුරු හරි කිව්වොත් ඔබට හිතෙන නිධානයක් වෙන්නෝ වගේද ඌට පේන්නේ මගේ අඩුපාඩුමයි කියලා ගසගෙන යන්නේ උන් ඉන්නේ ඒ නිසාමනේ ඔබට ಗುಣදහම් වැඩෙන්නේ නැත්තේ ඒ නිසා දැන් මේ බ්‍රහ්මරාජයා බාහියට කිව්ව උඹ රහත් වෙලා නැහැ උඹ රහත් වෙන මග දන්නෙත් නැහැ මෙයා නිහතමානී කෙනෙක් මෙයා අහනවා අනේ මට එහෙමනම් රහත් වෙන්න ඕන රහත් වෙන මග කියන්න කිව්වා කවුද දන්නේ එතකොට මේ බ්‍රහ්මරාජයා කියනවා සවැත් නුවර පහළ වෙලා ඉන්නවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ඒ උත්තමයා ගුරු උපදේශ නැතිව රහත් වෙච්ච උත්තමේ අන්නයටත් රහත් වෙන මග කරුණාවෙන් කියන උත්තමේ මෙන්න මේ අහවල් පාරෙන් හොයාගෙන යන්න කිව්වා මෙයා ඒ මොහොතෙම පිටත් වුණා භාගතුන් වහන්සේ වැඩ සිටියේ සවැත්නුවර ජේතවනාරාමේ ඒ කියන්නේ වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශයට තමයි සවැත්නුවර අයිති වෙන්නේ වර්තමානයේ ගත්තත් කිලෝමීටර 10 ගාන මේ මිනිස්සයා පයින්ම පිටත් වුණා එක දවසකට පුළුවන් තරම් දුර යනවා එක රැයක් එක ගමක නවතිනවා ආයිත් පහෝදා මොනවාරි කාලා ආයිත් යනවා භාග්‍යවතුන් වහන්සේව දකින්නමයි හිතේ කැමැත්ත තිබුණේ දින ගණනාවක ගමනක අවසානයේ සවැත් නුවරට ආවා එද්දි උදේ පාන්දරක බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක නගරේට පිණ්ඩපාතේ වැඩලා මෙයා ඒ වැඩපු මාර්ගයේ හොයාගෙන දුවගෙන ගියා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වඩින මග හරස් කරම ධනීස් දෙකෙන් වාඩි වුණා අත් දෙක නළලේ තියලා වැඳගත්තා ස්වාමීනි මගේ නම බාහිය මම සුප්පාරක පටුනේ ඉඳලයි ඔබ වහන්සේ බලන්ට ආවේ ස්වාමීනි යොදුන් ගණනාවක දුරක් ගෙවාගෙන මම ආවේ ඔබ වහන්සේගෙන් රහත් වෙන මග ඉගෙන ගන්න මේ ආපු ගමනේ මම එක ගමක නැවතුනේ කරයයි ස්වාමීනි නොයෙකුත් නාඩගම් තිබුණා සම්දර්ශන තිබුණා සැනකිලි තිබුණා කිසිම තැනක මම මොහොතක්වත් නැවතුනේ නැහැ ඇයි එහෙම නැවතුණා නම් මොහොතකට හරි ඒ අදහස වෙනස් වෙච්ච කෙනෙක් වෙනවා ඒ කියන්නේ මෙයා යම් මොහතක ගමන පටන් ගත්තද අවසන් වන තුරාවටම හිතේ තිවිලා තියෙන එක සිතුවිල්ලයි මොකද්ද බුදුරජාණන් වහන්සේව දැකීම ධර්මයේ ඇසීම එහෙනම් මෙයා නොදැනුවත්ව මෙයා තුල දියුණු වෙලා තියෙන මොනවද සතර ඍදිපාද ඡන්ද ඍදිපාදය භාග්‍යතුන් වහන්සේ දකින කැමැත්ත ධර්මයේ අහන කැමැත්ත ඊළඟට ඒ උදෙසා වූ අදිෂ්ඨානය බලවත්ව පිහිටි සිත වීරිය ඒ වීර්ය නිසා මෙච්චර දුරක් පයින් ආවේ හිත වෙනස් කරගන්න නැතුව ඊළඟට නුවණින් විමසීම සතර ඉරිදි පාදයන්ම මෙයා තුල දියුණු වෙලා තියෙනවා දැන් මෙතන හරි වැදගත් දෙයක් කියවුණා
ඒ මොකන්ද? ස්වාමීනි, මේ එන ගමනේදී නොයෙකුත් දේවල් මන් දැක්කා. හැබැයි ඒ කිසිවක් දිහා මං හැරිලවත් බැලුවේ නැහැ. ඒක තමයි අදිෂ්ඨානය. ඔබට පුළුවන් දෙහෙම හිතක් පවත්වන්න. අපි හිතම පෝය දවසට පන්සල් යන්න කියලා ගෙදරින් පිටත් වෙන්නේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ දකින්න, උන්වහන්සේ වන්දනා කරන්න. හැබැයි ඒ අදහස මගදි වෙනස් වෙනවනේ. දන්සලක් තිබ්බොත් එතනත් නවතිනවා. තොරණක් තිබ්බොත් ඒකත් බලනවා. ඒ කියන්නේ ඔබට එහෙම එක අදහසක් නැහැ කියන එක. මේ වෙසක් පොයේට භාගතුන් වහන්සේ වඳින්න කියලා එළියට බහින්නේ මග කීකොලක නවතිනවද? එහෙම අයට කොයින්ද වීරියක්, අදිෂ්ඨානයක්? ඉගෙන කෑම දැක්ක ගමන් භාගතුන් වහන්සේ අමතක වෙනවා. ඔන්න ඔබේ වීරිය. තොරණක් දැක්ක ගමන් භාගතුන් වහන්සේ අමතක වෙනවා. මේ භාගතුන් වහන්සේ වඳින්න කියලා එළියට බැස්සේ. එහෙනම් මේ මිනිස්සයා කියනවා, ස්වාමීනි, මට ඔබ වහන්සේව දකින කැමැත්ත මිසක් වෙන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ අදිෂ්ඨානයෙන්මයි මම මේ ගමන ආවේ. අනේ ස්වාමීනි, මට කෙටියෙන් දහම්පදයක් කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත, මේක බණ කියන වෙලාව නෙවෙයි, පින්නපාත වඩින වෙලාව. එයින්ද විහාරයට වැඩියට පස්සේ එන්න කිව්වා බණ කියන්න. මෙයා කියනවා, ස්වාමීනි, මේ පින්ඩපාත චාරිකාවේදී ඔබ වහන්සේ පිරිනිවන් පෑවොත් මට බණ අහන්න වෙන්නේ නැහැ. ඔබ වහන්සේ වඩින්න කලින් මම මැරුණොත් ඒත් මට ධර්මය අහන්න වෙන්නේ නැහැ. ස්වාමීනි, ජීවිත ගැන කොයින්ද වගකීමක්? අපි කොයි වෙලාවෙ මැරෙන්න පුළුවන්ද? අනේ ස්වාමීනි, මට දැම්ම බණපදයක් කියන්න කිව්වා. එහෙනම් බලන්න, නුවණ තියෙන කෙනෙක් නේ. දැන් අද වගේ අපි ළඟට ආපුවාම අපි කිව්වොත් පස්සෙන්න කියලා, ආ හොඳයි ස්වාමීනි කියලා අකුලගෙන යන අය දැන් ඉන්නේ. එහෙම ජීවිතය ගැන නුවණින් හිතන්න දක්ෂ මිනිසු මේ කාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැළුවා, මෙයා බොහොම නුවණ තියෙන කෙනෙක්. විමසල වැළුවා, ඇත්තටම මෙයාට ජීවත් වෙන්න පින තියෙනවද? බලපුවාම තව මිනිත්තු කීපයයි ජීවත් වෙන්නේ. සංසාරයේ පුරාවටම වෛර කරපු යක්ෂණියක් ගව දෙනක් හැටියට ඇවිදිලා මෙයාට ඇනලා මරනවා. හැබැයි කල්ප ලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක් ඊට කලින් රහත් වෙන්න පින තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ තීරණය කළා ධර්ම දේශනා කරන්න. බාහිය ඔබ මෙන්න මෙහෙම හික්මෙන්න ඕන. දිත්තේ දිත්ත මත්තං භවිස්සති. යමක් දැක්කොත් ඒක දැකීම මාත්‍රයකින්ම නවත්තන්න ඕන. සුතේ සුත මත්තං භවිස්සති. යමක් ඇහුනොත් ඒක ඇසීම මාත්‍රයකින්ම නවත්තන්න ඕන. මුතේ මුත මත්තං භවිස්සති. යමක් දැනුනොත් වින්දොත් ඒක දැනීම මාත්‍රයකින්ම නවත්තන්න ඕන. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. යමක් සිතුනොත් ඒක සිතුවිලි මාත්‍රයකින්ම නවත්තන්න ඕන. ඔබට ඔය විදිහට නවත්තන්න පුළුවන් වුණොත් මුළු සසරම නවතිනවා. ඔබ මේ ජීවිතේනොත් නිදහස් වෙනවා, පරලෝ ජීවිතේනොත් නිදහස් වෙනවා, ඒ අතර ලෝකිනුත් නිදහස් වෙනවා. ඔබ පිරිනිවන් පානෝ. එච්චරයි භාගතුන් වහන්සේ වදාළේ. මෙයා සාදු සාදු ස්වාමීනි කියලා වන්දනා කළා. පාරිම පැත්තකට වෙලා ඇස් දෙක පියාගෙන භාගතුන් වහන්සේ වදාළ දේ හිතන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක පින්නපාති වැඩියා. දැන් අද ඉන්න කෙනෙකුට ඔය වගේ දහම් කරුණක් කිව්වොත් මොනව වෙයිද? උඩ බිම බලලා ටිකක් වෙලා අපෙන් අහයි,
ස්වාමීනී දැක්කොත් දැක්ක කියන්න මොකක්ද? ඇහුනොත් ඇහුණ කියන්න මොකක්ද? ඒකනේ දැන් ඉන්නේ උන්ට තියෙන වනාපුවාම ප්‍රශ්න විතරයි. ඒ කියන දහම් කරුණු කල්පනා කරන්න මිනිස්සු දක්ෂ නැහෙනි. හේතුව මොකද? උගන්නන ධර්මයේ දැනුම තියෙන හිතේ නෙමෙයිනේ, ගෙදර ලියපු පොතේ. මොකක් හරි බලපුවාම අහපුවාම ගිහිල්ලා පොත පෙරලා බලන්න ඕන. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න හිතේ ධර්මයේ රඳව ගන්න. මෙයා ඇස් දෙක පියාගෙන හිතනවා දැක්කොත් දැක්ක විතරයි. ඇහෙන් දකින්නේ රූප. රූපයක් දැක්ක තැන නවත්තන්න නම් ඒ රූපයට නොබඳුනු සිතක් පවත්වන්න ඕන. රූපයට බැඳෙන්නේ තණ්හාවෙන්. තණ්හාව දුරු වෙන්න නම් රූපය අනිත්‍ය වශයෙන් දකින්න ඕන. අනිත්‍ය වූ රූපය තුල පවතින දුක දකින්න ඕන. අනිත්‍ය වූ දුකටයිති රූපය තුල මම මගේ කියා කිසිවක් නැත, අනාත්ම වූ ස්වභාවයක් පවතින්නේ කියලා මෙයා ප්‍රඥාවෙන් මෙනෙහි කළා. හේතුඵල ධම දැක්කා. ඇස තුල මම නැති බව ප්‍රඥාවෙන් අවබෝධ කළා. ඊළඟට හිතුවා කනට ශබ්දයක් ඇහුනට පස්සේ ඒ ශබ්දයට නොබැඳුණු සිතක් පවත්වන්න ඕන. නොබැඳෙන්න නම් නොබැඳෙන විදියට කල්පනා කරන්න ඕන. හේතුඵල ධම දකින්න ඕන. මුතේ මුතමත්තං භවිස්සති. මුත කියන වචනේ ඇතුලේ බාහ්‍ය තේරුම්ගත ආයතන තුනක්, නාසයේ දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ ආයතන තුනම විස්තර වුණේ අකුරු දෙකකින්. ඒ අකුරු දෙක තමයි මුත. යමක් දැනුනොත් විඳොත් ඒක විඳීම මාත්‍රයකින් නවත්තන්න. එනම් මේ භාගතුන් වහන්සේ ඉගැන්නුවේ ගඳ සුවඳට නොබැඳෙන්න, රසයට නොබැඳෙන්න, පහසට නොබැඳෙන්න කියලා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. යමක් සිතුනොත් ඒ සිතුවිල්ලට බැඳුණු විඥානයක් පැවැත්වුවොත් තමයි යලි යලිත් උපදින භවයේ සකස් වෙන්නේ. රාග, ద్వේෂ, මෝහ උපදින්නේ. ඒ නිසා සිතුවිල්ල අනිත්‍ය වශයෙන් දැකලා අතහැරියානම් මන් දුකින් නිදහස් වෙනවා. ආයතන හය අවබෝධ කළා. බාහිර ආයතන හයත් අවබෝධ කළා. ඒ ආයතන හය හටගන්න මුල් වෙච්ච අභ්‍යන්තර ආයතන හයත් අවබෝධ කළා. විඥානයත් අවබෝධ කළා. ස්පර්ශයත් අවබෝධ කළා. විඳීමත් අවබෝධ කළා. ඊටාම සුළු වේලාවකින් සියලු තණ්හා ප්‍රහාණය කරලා අරහත්වයට පත් වුණා. අරහත්වයට පත් වෙන ෂණේම කුලප්පු වෙච්ච ගවදෙන ඇවිල්ලා මේ මිනිසයාට ඇන්නා. මේ උත්තමයාට පිරිණිවන් පෑවා. දැන් මේ සිද්ධිය ඕනම් මේ මිනිත්තු 15ක් 20ක් ඇතුළත වෙච්ච එකක් නේ. නිකන් ඔබ හිතලා බලන්න, දරපතුරු ටිකක් ඇඳගත්ත මිනිස්සේ දූවගෙන ආවා, භාගතුන් වහන්සේ ඉස්සරහා වාඩි වුණා, මොනවද වචන ටිකක් කතා කළා, භාගතුන් වහන්සේ වැඩියා, ටික වෙලාවකින් හරකෙක් කනලා මැරුණා. ඕක තමයි සිද්ධිය. මේක ඈත තියා බලන් හිටපු මිනිස්සුන්ට මොන මොනව හිතෙන්නේ නැද්ද? ඔබ හිතන්න, ඔබ හිටියනම් මොනව හිතයිද? එදා මිනිස්සුන්ටත් වඩා ඔබ හිටියනම් මෙහෙම කියාවි. ඔබ කියාවි, අනේ ඉතින් බලන්නකෝ, බුදුරජාණන් වහන්සේ දැක්කත් මුගේ කරුමක මහත මූට හරකෙක් කැල්ලා මැරුණානේ කියලා පිරිසක් කියාවි. තව පිරිසක් කියාවි, ඔය බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩින මග හරස් කරපු එකේ පව ඕකට විපාක දුන්නේ. එහෙම කියනත් පිරිසක් පද හදාවි. මිනිස් වරි දක්සයිනේ පද හදන්න පිටින් බලලා. ඒ කවුරුවත් දන්නවද මේ කෙනාගේ ආධ්‍යාත්මික වශයෙන් ඇතිවෙච්ච පරිවර්තනය ගැන? දැක්කද පිටින් බලලා මිනිස්සු මනින්න එපයි කියලා
භාගතුන් වහන්සේ වදාළේ ඇයි කියලා. තව පිරිසක් කියාවි, අනේ හැබෑට භාගතුන් වහන්සේට ඔච්චර නුවණ තිබිලත් මුව මැරණකෙන් බේරගන්න බැරුව ගියානේ. එහෙමත් කියයි තව පිරිසක්. හැබැයි නුවණ තියන කෙනා විතරයි දන්නේ මේ කෙනාට භාගතුන් වහන්සේගෙන් ලැබුණු පිළිසරණ ආරක්ෂාව. උන්වහන්සේ පින්නපාතේ වැඩම කරලා විහාරයට වැඩියට පස්සේ ආරංචි වුණා. උදේ අර පින්නපාතේ වඩිද්දී වඩින මග හරස් කරලා බණ අහපු කෙනා හරකෙක් කැනලා මැරිලාලු. ස්වාමීන් වහන්සලත් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි අර බාහිය මැරුණා, කොහෙද දන්නේ උපන්නේ? එහෙනම් ඒ සංඝ පිරිස නුවණ තියන අය. ඒ කියන්නේ කවුරුවත් ඇහුවේ නැහැ මැරුණේයි කියලා. ස්වාමීන් වහන්සේ ඇහුවේ මොකද්ද? උපන්නේ කොහෙද? ඒ කියන්නේ කවුරුවරි ඇවිල්ලා ඇහුවොත් එහෙම අහවල් කෙනා පින්දහමුත් කරගෙන ඉඳලා වනත්තහා ඉඳලා මලේයි කියලා, ඒක තමයි මේ ලෝකේ තියෙන ගොම්ම ප්‍රශ්නේ. හරියට නිකන් තමන් මැරෙන්නේ නැහැ වගේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ මැරෙන එක නෙවෙයි, මැරුණට පස්සේ උපදින්නේ කොහෙද කියන එක. ඒ උපදින දන තීරණේ වෙන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු කියපු දේවලුත් එක්ක. බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ලැබිලා ඇහුවේ මෙයා මැරුණේයි කියලා නෙවෙයි, ඉපදුනේ කොහෙද? බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කොහෙවත් උපන්නේ නැහැ. මම කෙටියෙන් වදාළ ධර්මයේ විස්තර වශයෙන් අවබෝධ කරගෙන රහත් වෙලා පිරිනිවන් පෑවා. සිවුරක්වත් පොරවන්න බැරුව ගියත් මහරහතන් වහන්සේ නමක්. අගතනතුරකුත් දුන්නා, කෙටියෙන් ධර්ම දේශනා කළහම විස්තර වශයෙන් අවබෝධ කරන භික්ෂුන් වහන්සේලගෙන් අග්‍රයි කියලා. මහණෙනි ගිහිල්ලා ඒ උත්තමයාගේ දේහය අරන් ඇවිදින් ආදාහනය කළා, ස්තූපයක් බඳින්න කිව්වා, ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දේව මිනිසුන්ට වැඳලා පින් කරගන්න. ඔන්න ඒ කාලේ මිනිස්සු, ඒ මිනිසු තුළ තිබුණු කුසලතාවය මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ශ්‍රවණය කරන දහම් කරුණු ජීවිතයට ගලපා ගැනීමේ හැකියාව. ඒ කුසලතාවය තියෙන්නේ කයේ නෙවෙයි, කොහෙද තියෙන්නේ? හිතේ තියෙන එක. ඒකට කියන්නේ නිවන් දකින්න හිතේ තියෙන සූදානම. දැන් ඔබ එහෙම සූදානමකින් යුක්ත කෙනෙක්ද? දැන් මේ බණට එන්න උදේ ඉඳලා ලෑස්ති වෙද්දී ඔබට හිතුණද, අනේ මම කොහොම හරි යෝනිසෝ මනසිකාරය යෙදিলা මේ දහම් කරුණ වටහා ගන්න ඕන. එහෙම නැත්නම් උදේ ඉඳලා හිතුවද, අද මම බණට අඳින්න ඕනේ ඇඳුම මොකද්ද කියලාද? සමහරට අලුතෙන් ඇඳුම් ගන්නත් ඇති. ඒ කියන්නේ මිනිස්සු මේ කයින් ලෑස්ති වෙනවා මිසක් හිතේ කිසිම ලෑස්තියක් නැහෙනේ. දැන් අපි හිතමුකෝ පොයට සිල් ගන්න යන්න කියලා. එයා කලින් දවසේ සුදු ඇඳුම් හොදලා, මැදලා, උතුරු සළු මැදලා, පිඟං කෝප හොදගෙන, බෑග් වල දාගෙන, භාවනා කරන පුටු තුසගෙන එන්නේ. එකෙක්වත් සෝවාන් වෙන්නේ නැහැනේ. මේ කාලේ දරපතුරු ඇඳන් ඇවිල්ලත් රහත් උනා. හෙළුවෙන් ඇවිල්ලත් මාර්ගඵල ලැබුවා. එහෙනම් හේතුව මොකද? ඒ කාලේ මිනිස්සු නිවන් යන්න ලෑස්තුනේ කයින් නෙවෙයි, සිතින් කියන එකයි. අපි තේරුම් ගන්න ඕන, ඒ මිනිස්සු තුල තිබුණා මානසික සූදානමක් මේ ධර්මය අවබෝධ කරන්න. භාග්‍යවතුන් වහන්සේ යම් දහම් කරුණක් කිව්වහම ඒ දහම් කරුණ ජීවිතයට ගලප ගන්න. එහෙමනම් අන්නේ කුසලතාවයට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. බුදුරජාණන් වහන්සේක තැනකදී වදාළ මහණෙනි, ඉර පායන් ඉස්සෙල්ලා අරුණාලෝකේ වැටෙනවා.
අරුණාලෝකය කියන්න රතුපාට එළිය. ඒ රතුපාට එළිය වැටුණොත් එදා ටිරපායනයක ස්ථිරයි. ඒ වගේ යම් කෙනෙක් තුළ යෝනිසෝ මනසිකාරය තිබේ නම් එයා මාර්ගඵල ලැබීම ස්ථිරයි කිව්වා. එනම් මාර්ගඵල ලබන්න මොකද්ද අපි ඇති කරගන්න ඕන? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ජීවිතයට ගලප ගලප බලන එක. අනිත්‍ය භාවය තමන් තුළින් තේරුම් ගන්නවා. දුක ස්වභාවය තමන් තුළින් තේරුම් ගන්නවා. අනාත්ම ස්වභාවය තමන් තුළින් තේරුම් ගන්නවා. හේතුඵල ධම, චතුරාර්ය සත්‍ය තමාට ගලප ගලප බලනවා. ආන් එතකොටයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොටයි මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ. ඒ නිසා ඔය කයින් ලෑස්ති වෙන එක හොඳයි. කයින් ලෑස්ති වෙනවා වගේම නිවන් දකින්න නම් හිතේ ලෑස්තියක් තියෙන්න ඕන. ඒ හිතේ ලෑස්තිය තිබුණොත් නිවන අවබෝධ කරන්න පුළුවන්මයි. ඒ නිසා පින්වතුනි බලනකර චූලපන්තක හාමුදුරුවෝ ගාත පටපාඩම් හිටින් නැහැයි කියලා ගෙදර යවපු කෙනා. භාග්‍යවතුන් වහන්සේ මේ කුඩා උපක්‍රමයක් යොදවලා ජීවිතය අවබෝධය ලබල දුන්නනේ. බලන්නකො හිතන්න පුළුවන් කෙනාට නිවන ලබන්න පුළුවන්මයි. මේ කාලේ තැන තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ප්‍රඥාව දියුණු කරන අයට නෙවෙයි. මේ කාලේ මහා චණ්ඩි මතක ශක්තියෙන් අග්‍රාය. ඔය ටෙලිවිෂන් වල ඇවිල්ලා මහා පඬිතුයෝ වගේ කියවන්නේ මොකද? මේ කටපාඩම් කරපු උන්නේ. තමන් නුවණින් මෙනෙහි කළා ජීවිතය අවබෝධ කරගත්ත දේවල් තියෙනවද? තමන් තුලින් අවබෝධ කරගන්න නම් යෝනිසෝ මනසිකාරය දෙන්න ඕන. ඒ තුලයි ප්‍රඥාව වැඩෙන්නේ. මහාචාර්ය කෙනෙක් වුණත් මොකද තියෙන්නේ? කටපාඩම් කළ ලියපු විභාග පාස් කළා. ඒ නිසායි මහාචාර්ය කෙනෙක් වුණත් සෝවාන් වෙන්න බැරි. ඒ කාලේ පාරේ හිඟා කෑවත් සෝවාන් වුණා. හේතුව මොකද? ඒ අය ළඟ තිබුණා යෝනිසෝ මනසිකාරය. ජීවිතයට ධර්මයේ ගලපා ගැනීම. එමනම් ඔබේ ජීවිතයේ ඒ උතුම් කුසලතාවේ ඇති කරගෙන මේ භයානක සංසාරෙන් එතර වෙන්න මහන්සි ගනිමු. ඒ උදෙසා ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි හදවතින්ම සෙත් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුන්ලායේ සඳහන් කරපු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඒ අයුරින්ම සඵල වේවා කියලා සාදු කියමු. අවසාන වශයෙන් දායකත්වයේ දක්වූ සැමටමත් නමින් මිය පරලොව ගිය ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටමත් උතුම් වූ යෝනිසෝ මනසිකාරය කියන කුසලතාවයම ඇති කරගෙන වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ උපදන මැරෙන දුක්ඛිත සංසාර කතරින් එතර වෙන්න වාසනාව ලැබේවා කියලා සාදු කියමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.